ෝන් වාසනාව අදත් සුපුරුදු පරිදිී ල්ිසමික්ස් යු නාලිකා වෙනුවෙන්. අපගේ ආදරණය ඔබැම වෙනවෙන් දිලින කර චිට්ටය තමයි ප්‍රෙන්න්ස් විත් ිනිි එක කියය මතුරන් සමගැතිබෙන ප්‍රතිලා වාස් අප මුලින්ම ඉදිරිපත්වන චරිත තමයි ඩිලන් යයා ෝෂල් මිියාවල කැම්පෙන්න් ංශේ ඉතාම දක්ෂලෙස මිනිසුන් අතරට දැන්වීම් අරගෙන යන කෙනෙ. එයාදනවා කෝල් එකක්. ඒ එන්නේ එයාගේ පෙෙන්වතියකින්. ඒත් එක්ම තවත් ඒවගේම තරුණ පෙම්වතුගේක හා පෙම්වතියකගේ හමුුවීමක්ද පෙන්වන. ඩිලන්ට ඒයාගේ පෙම්වති හමුවන්නේ පරක්වේ. ඒවගේම අනිත් තරුණ කපල් එකේ තරුණියත් එන්න පරක්වෙලා. එදා හමුවේෙන් පස්සෙ ඒ තරුණ ජෝඩු දෙකම තීරණය කරනවා යහළුවන් වගේ ඉමු කියලා ඒක නිසා ඒ අය ප්‍රේම සබඳතා අතරල ඊට පස්සේ තරුණ ජෝඩුවේ තරුණයයි ඩිලනුයි දෙදනාගේම සබඳතා බිඳවැටීම ගැනගාත් නොමිල ැබුණන අස්ථාව. ල ො දල ස් ල ඉදන් ගඩායකින් නිවියෝග බලා පිගත්වෙනවා. ඒත් එක්කම ජීකූ කියන ආයතනයට එකතු කරගන්න පුළුවන් කියලා ජෙමී එයාගේ රැකියාව හරියටම තීරණය කරන්න. ජිමිී කියන්නේ දිලන්ුව රැකියාව සඳහා කන්ටැකර එයාගේ රැකියාව තමයි සම්පද්දායකන් කෙසේ හෝ ආයතනයට බඳවක්. ඇය යනවා එයාපොට් එකට ඩිලන්ුව එකක් ගෙනෙන් එයා යන වානේදී ඇය උපක්‍රමශීලී පිළිවෙලක් අනුගමනයක. ඔබට තියෙනවා ඇති වාහනේ යන අතරවාරයේ ඇය ඇයගේ ඇඳුම් ගලවලා තවත් ඇඳුම් ඇඳ ගන්න ආකාරය. තැනට සුදුසු නුවන උපරිමේයටම භාවිතා කරන්නත් ඇය හොඳර දන්නවා. කලබල නිසාම ඇයට වැඩ එක දෙක වෙලා දෙක හතර වෙලා වෙන වෙලා හවුලුත් එනවා. උබ දන්නවනි ඩිලව ඒපෝට් එකෙන් රැගෙන යන්නන්නෙ ජැමි. දෙදෙන හමුවේ අඳනගෙන වාහනේ යන ගමන්, ලැකියාවේ දේවල් මෙම වෙනත් දේවල් කෙතියෙන් කතා කරනවා. සම්මුක පරීක්ෂණයට ඉදිරිපත්ව වන්න අවශ්‍යනය කියලා ඩිලන් ජමීට කියනවා. හැබැයි ජමී වෙනුවෙන් මේ කරන්න කිවවාම ඩිලන් කැමති වෙනවා පරීක්ෂණයට මුුණ දෙන්න. පරීක්ෂණී ඉවරවෙද්දි කලුවර වැඩිලා හැබැයි ජෙමිඉන්නවා එලීන්. දිිලන් එනකම්. පාරමාර්ුවය අවස්ථාව තමයි දිලාන්ට තෙරුුණේ ජමීටිකක් රූල් සොලට පිටින් යනවා කියලා. ඒක එයා ගිවිදිිය ටිකක් කලබලයක් එක්ක එයා ඉක්මින් වැඩ කරනවා. යාල්ල එලිමාන් වායකෙදී ජීවිතවල ඇතුළ පැත්තගැෙන අවංකවම කතා කරනවා. ඒවා ඇතුළ හැංගුණ දේවල් නෑ. කැහැනු විදියට එයාලට දැනෙන හා තීරණගන්න විදිගැන ජෙමී දිිලෙන්න්ට කියෙනවා. ඩිලන් එයාට තියන ප්‍රශ්ණකැන කතා කරනවා ඒවා සම්බන්ධෙන් දෙදෙන කතා කරනවා. එතනති ඒ අයටට මුණගැහෙනවා ෝන්වයිට. ඒයා කලින් ජෙමීගේ පෙෙන්වතා වෙලායින්දල තියෙනවා හැබැයි මාසටක් වගේ ෂෝන්වයිට් මුලින්ම දිිලන්ව හදුනගෙන ඕු තරිජනය කරනවා. දිිලන් මුලින් බයි වෙනවා. එහෙමරේ ොරුවට විනෝ දෙට ෂෝන්වයිට් නියම මිනිියෙක් කියලා දිලන් ජෙමීට කියනවා. ඊළඟට එයා පොලින්සිට හොරින් ඇතුළු වෙලා බිල්දින්න එකෙ උට යනවා. එතනට යන්න දෙන්නේනේ හැබැයි එතනට ොස්ඇන්දලිස් වල් ගොඩාක්තැන් පෙනවා දිලන් වාහනේද කිව්ව නිදහ අවකාශය තියෙන එකට තැන එතන නිසා ජමී එතනට දිලන්න්න එකක්ගෙන යනවා. ජෙමී දිලන්ගේ තාර්ථගැන විස්තර ආනවා. එත් කලින් දිිලන්ගේ රැකාව තමයි කර දේ තාත්ත බෝම් හොඳකිනෙක් කිය මයි දිලන් කියන්නේ. ඒලකට දෙදෙන ආසේ තරුදිහා බලාගෙන ඉන්නවා. පොළොවේ වැතිරේගෙන. ඒවා හරිම ලස්සනයි. පහල්වෙෙති හිතාගන්න බැරිතේවල් ගැන හිතන්න ජේමි බිල්ලින් එක උඩට එනවා කියලා තමයි දිලන්ට කියන්නේ. මෙතනට කවුරුත් ඇවිල්ල නෑ. ඔයා මේ ගැන කාටහරි කියල තිබ්බොත් බෙල්ල ගලවල අතර දෙනවා කියලා ජෙමි හිනා වෙලා කියනවා. ඕහ කියනවා මේනගරේ හැමෝම් හරි භානකයි. ඇහිනා වෙනවා. එයාලා යනවා තවුන එකට. ඩක් මිනිසු ඉන්නවයිදන එක පාරට ම ෂනික්ව ඉදිරිත් කන්න නර්ථනයකට එයයි මැති වෙනවා. ඇත්තටම ජෙමී තමයි එක සංවිධාර්ි කල්ලා තියෙන්නේ. ඩිලන්ට හරි පුදුමයි හිතා ගන්නක් බෑ ඒක ඉවරවිද්ිම දිිලන් රසාව භාරගන්න ැමති වෙනවා. දිිලන් එම ව්‍යාපාරයට පැමිණීම ගැන සියල්ලෝම සතුට වුණා. මම කියන්නේ ඒක නියවමවාගේ දක්ෂතාව නෙමි. ගුවන්්‍යානයට ගානට ලස්සනට ලෑන් කරන්න පුළුවන් වුනේ. අදපුගෙනනාගේ දක්ෂතාවේ නිසා. දිිලන් කිව්වත් ගන්්‍යයානය අනිත් කෙනා ආනවා. ඔයා! ඇබරි කානුවක්නෙමේද. ඩිලට ඇයාගේ අලුත් රැකියාවට යනවා. ඕහට සුබපතුම් කාල් දෙකක් ලේර තියෙනවා. සුබපතලා. ඔහ ආතන සේක සේරිකාාවට පොඩි මිරිින් එකත්තියල කතා කරලා කියනවා. ඕල්ලගේ ඕනම ප්‍රශනයක් දුක්කැනවිල්ලා බයිනැතුව විවෘත්තෝ මාර්ථක කතා කරන්න පුළුවන් මගේ කාමරය දර හැම්ම වෙලා එම විවෘත්ව තියෙනවා. ඔයාල වෙනුවේ. රැකයා ස්ථානේදේ? කිය දගලෙ මුණගහෙනවා. එයා තමයි කීඩා සංස්කාර්කවරයා. දිිලන් කියනවා ඔයා ලීලතිබුච්ච ලිපි මම කියවලතියෙනවා. එයා කෙලින්ම යෝජනා කරනවා එයා එක්ක රෑ ගත කරන්න. එයා සමලින්ගිකක්. දිිලන් එක ප්‍රතික්ෂේප. ජෙමි එනවා ඕහ මුණගැහෙෙන්න්න. ඔ ඇයට පෙන්වනවා වඩියෝ කලිප් කීපයක් ඒවා ඇඩ්වලට හොඳයි කියලා ජෙමි කියනවා. ආහිතනේ කොන්ත්‍රාත්තුව අස්සන් කරන්න ජිමි කියනවා. අසන් කරනවා කොන්තරත්ව අවරුද්දකට ඩිලන් දවල්කෑමට හොඳ තැැන ජමකෙන් ආනවා. ජමී නියම කාන්තා ලක්ෂණ දිලන් ඉදිරියේ පෙන්නුම් කරනවා. ඩිලන් එක කලබල වෙනවා. එතනදි ජමී හිතන්නේ ඩිලැන් වැරදි අයුතු යෝජනාවක් ඉදිරිපත් කලා කියලා ඇත් එක්ක එළියට යන්න. ඔවුන් දෙදනා ඒ සම්බදධයෙන් පොඩ්ඩක්වාද වෙනවා. ඇත්තටම අවංකෝම ඩිලන් ඇයට ඒ වගේ යෝජාව කරේ නෑ? දෙ දෙනා කොපිෂශක් එක කතා කරනවා. ඒවලා ඩිලන්ගේ පරණ පෙම්වතියෙන් දුරකතනැබතුමක් කෙනනවා. ඩිලන් එකට උත්තර දෙෙනවා. ඒවාගේම දෙන්න සමජතා ගැන හා හැඟීම් කැන කතා කරනවා. ජෙමී ඩිලන්ගේ ෆෝර්න් එකින් ඕගේ පෙම්වතියට කතා කරත් ඇආන්සකරන්න. ජමීගේ නිවසේ යාළුවන්ගේ පාතිකට ඩිලන් සභාගවෙනවා. යා එක හොඳට විනෝද වෙනවා. දෙන්නම ජැමී ගිනිවසේ චිත්‍රපටයක් බලනවා. ඒකෙද ඩිලන් කරල පෙන්න්නනවා ෆිල්ම් එකේ විදියට, ඇවිදින විදි කණබොනවිදිිය ඒක චිත්‍රපටවලන බියසික්තික ය කටින් කියනවා. හරිම විලු සසාගතයි. නමු චිත්‍රපටේ යන චරිතතුළ පවතින ආදරය හා ඒ සබඳතා ඉතාම හොඳින් රස විඳීමට ජෙමි කටයුතු කරනවා. නිලාන් කට නතර නොකර කිය ඕනවා. ඇය ඇයගේ ජීවිතය හා චිත්‍රපටි ගැන සබඳතා ගැන සිහින මවනවා. ඒත් චිත්‍රපටිය නොගැලපෙන තැන්ම කියනවා. දෙනම ෙක්් පිඳව කතා අබාරනවා. චිත්‍රපටේ අවසානය තමයි ඒ කතා වටාව. කොහොමන්ටත් ශාරීරික ක්‍රියාවලින් දෙකක් මෙන්ම එකන සෙක්ස් කරනව කියන්නේ හරියට මේ අතත් අතදීලා ටිනිස් ක්‍රීඩා කරන වගේ කියලා තමයි දිලන් පැෑදිලිකරන්න. ඒවාකම මිනිසු සෙක්ස්වලට යොමවන්නේ මලික වශයෙන් හැඟීම් හා දැනීබ් නිසා කියලා දෙන්නම පිළිගන්නවා. රිිල්න් ජෙමිටර් ටෙනිස් ප්ලේ කරන්න කියලා ආරාධනා කරනවා. වෙනත් විදියකින් ඕහ සෙක්ස් කරනමුද කියලා තමයි ඇගෙන් ආන්නේ. ිල කියනවා සෙක් වලින් ප්‍රශ්න වලින් දුරස් වෙනවා කියලා. නමුත් ජෙමී කැමති වෙන්නේ. බිලන් කියනවා ඔයා අකමිතේටමං කැමැති වුණම තමයිඒක ලස්සන වෙන්න කියලා. ඔහු ඇයකේ අංග පසන ගැන්න වරනා කරනවා කෝමත් පිරිිමි ගෑනුන්න බොරුවට වරනා කරන දක්ෂයිනේ දෙනරම සෙක්ස් කරන්න කලින් බාහිර හැගීම් තියවද කියලා බලනවා. ඒ කියන්නේ දෙන්නගේ ශාරී දෙක හැඩරුව දෙදෙනම වර්නා කරගන්නවා ඊට කල්ලින් දෙදනා පෞද්ගලිකත්වය ආරක්ෂ කරගන්න බවට පැහැදිලි කරගන්නවා. පුොරොන්දු කරගන්නවා. ලිංගික දේවල් වලට වඩා කිසිම දෙයක් මගින් බලාපොරොත්ති වෙන්නපා කියලා ජෙමී ඩිලන්ට කියනවා. ජෙමි එයාගේ ටැඩ්බ එක උඩ ඩිලන්ගේ අතතියලා පුොරොන්දුවක් ගන්නවා එක බයිබලේ ඇත් සම්බන්ධයක් නෑ හැඟීම් ලිංගෙක කටයුතු විතරයි. රද කියෙ වට පස්සේ ලිලැන් පොරුන්ද වෙනවා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන සෙක්ස් ඒවාට බාහිර සාධක කිසිවක් එකතු කර. නොගෙන ක්‍රියාවලිය පමණක් මසිදු කිරීමේදී. ලබාගත හැකි විින්දනය කුපමණ දෙකිය ඒ අය නොසිතුවත් රිසි පරිදි ශරීරයටම අවශ්‍ය ආකාරක මිදමින් තමා අකමැතිදේ ප්‍රබල කිරීම මෙන්ම රිසි පරිදි දෙදෙනට අවශ්‍ය තරම් හැඟීම් ගඟුලික ගිලි කිවි දෙන්න දෙදනම ඉතාම. කැමැත්තිෙන් යොමු වෙනවා. ඔවුන් දෙදෙන ඔවුන්ට රිසිපරිදි ලිංගික ක්‍රියාවලී යෙදෙනවා. එසේම ඒතුළින් ඉතාම සාර්ථකහා සුවසයිත්‍ර මානසික නිදහසක් ඔවන් හිඳගන්නවා. දෙදෙන පහුවතා හමුුවී රාත්‍රීයේ සිද්ධ වෙච්චදේ ගැන සමාවිල්ලනවා. ඒවගේම කනගාටුව ප්‍රකාශ කරනවා. පස්සේ දෙදෙනම කියනවා ඒකච්චර ගැටලුවක් වෙන්න නැහැ කියලා ආයත් ඔුන් දෙදෙන ලිංගිකව එකුතු වෙන. අතීතේ අවශ්‍ය වූ ආකාරයමෙන්ම ඒ පිළිබඳව ඒ කාලේ තිබු රසවිඳීම වර්තමානයේදී දෙදෙන විඳීම මේදී සිට්ගන්නා සුළු කාරණාවක් මෙන්ම. ඒ කාලේ දෙන්නා කොටාගන්නලද පච්ච ගැනද දෙදෙන කතාගර. ඩිල්ලාන්ඩසා ජෙමි දෙදෙන සංසර්ගේ එදනවිට අවශ්‍ය කාරණා කෙලින්ම සඳහන් කිරීම තුළ කිසිදු අපසුතාවයක් පවතින්නේ නැහැ. ඕහු සඳහන් කරනයේ ප්‍රේම සබඳතාාවයක් ඇත්නම් ඒවා සුන්දර ශරීරහමු වේ උුසුම් ගැඹර සොයාගෙන යදදී. මෙන්න එක පාරටම ජෙමියගේ අම්ම පැමිණිෙනවා දෙ දෙෙන එක්මනින්ම ඇදුුම් ඇදකක් තමන්ගේ ආදරණය දුවට හා දුව ලිංගිකත්වය බෙදාගන්න අනි තරුණෑ වෙත අම්ම අපූර උපදේශක් තිනවා. ලිංගික ක්‍රා විතරයි හොඳට විනෝද වෙනවා. ඒත් ප්‍රග්නත් වෙන්න බෑ වැඩිහිටියෙකුගේ වැදකත් උපදේශයක්. ඩිලන් දක්ෂ බස්කට්පෝල් ක්‍රීඩකයක් ඕ ටොමිස් සම්ග ක්‍රීදා කර පොඩි කතාවකටවැටෙනවා ඕ ජෙමී කැනෑ ටොමීට කියනවා. ටොමී සමල්ලිංගික කෙනෙක් වුනත් ඔහු කාන්තාවන්ටත් කැමැති. එය ඇත්තිෙක ජීවත් වෙලා තියෙනවා. ඕ කියනවා. ගැහනු අමුතුයි විශිස්ස නිර්මාණයක් හැදැයි සුන්දරයි. ඒත් අපිට වඩා ගොඩාක් වෙනස්! මට කැමති නම් එක්ක අයික් එක්ක ජීවිත කාලයට මින්න පුළුවන්. සිකුරාධාරයට කවරුත් නැතිනම් සෙනසුරාදාට කවුරුත් නැතිනම් මම කොහොමරි ඉරිදට කාවරි හොවා ගන්න වලනවා. එයාට. හරිෙන කෙනා හමනාම ඔයාට හුස්මගන්න අමතකරේ. පෙනහළු වල ඔක්සිජෙන්නෑමගේ දෙන. හරියටම මාල්ලුවෙක් වගේ. එහම කියලා තුමි එ පාරටමල් තාපියවඩින් ගඟට පයිනවා. ඩිලන් බයවෙලා බලනවා. බයවෙන්න දෙයක්නෑ තුමේ පැනලතියෙන්නේ බෝට්ටුවට. ජිමීක මව ජෙමීට උපදෙස්තනවා ලිංගික ජීවිතය පරිසමෙන් කරගෙන යන්න. ඒවගේම ඇගේ ජීවිතයේ වැරදිච්ච තැන ගැත් ඇය ජෙමීිට කියනවා. ජිමි හා මව හිතාගෙනෙන්නේ සතින්තයේ කොයැරි ඇවිදින්න යන්න කියලා. ඩිලන්සාහ ජෙමි ඇඳීඉදන් තමතමන්ගේ සුන්දර ශරීර පහස විදින්න හද්දි ජෙමී යෝජනා කරනවා ඔහ වෙනකනෙක්කු හා ගන්න. මමත් වෙනකි නෙකු හා ගන්නවා. ඩිලන් මේකට කැමති වෙනවා. හරිම සමාධානෙන් හා කිසිුදු කනගාටුවකින් තොරව දෙදනා දෙදෙනටම ඉඩදීලා අයින් වෙනවා. දෙදෙන වෙන දෙෙනෙනෙක තෝරගන්න යනවා. ිලන් තනිලාහිට ල ඩිෙනෙක්ට ්‍රයක්දනවා බලංගයාම එයා බැඳපු කෙනෙක්. ඩිලාන්ට කෞුරත්‍ය දාහමුවවෙන්න ඒත් ජෙමීට මුණගෑනවා ළමා චිකිස්ස කරයෙක් ඕව ජෙමි මුණගෑයනවා දෙදෙන දෙදනා පිළිබඳ විස්තර කතා කරනවා. ඔවුන්ගේ ලෝකයේ පෙවවචම් පෙම්වතියන් මාරු කරන්නේ හරිට ඇඳම් මාරුරන විදිට. ඩිලන් ටොමියෙක් ායකේ බොන්න යනවා. ජෙමි පස්වනි දවසේ ඇයට හමුණු තරුණයා සමඟ සෙක්ස් කරන්න ගෙදර යනවා. දිිලනුත් තවත් තරුණයක් සමග සෙක්ස් කරන්න සූදනක් වෙනවා. ඩිලන්ට ඒ තරුණයක අසාමාන්‍ය හැසිරියම අපාසු වෙනවා. මේ වෙලා ඩිලෙක්ට ෝල් එකක් කෙනවක්කගේෙන් අමාරුවෙන් තමයි ඔහු අක්ක සමඟ කතා කරන්නේ. ඩිලන් හා ජිමි කෝල් කරගන්නවා. දෙදෙන දෙදෙනගේම සාකරුවන් සාකාරයියන් කැන විමසනවා. ජිමි කොපිය එකක් ගන්න එලියටෙනවා. ඇය කොපිය එක ගන්න පාකටවිලාඒ පාක හොරෙන්ම ෙන් යනවිට ජෙමී ඔව දැකල කතා කරනවා. ඒ වෙලාේ ඔවන් දෙදන අතර වචන හූමාරුවක්. ඔවුන්ගේ අදහස් කැලපින්නේ ඕවන් වෙන් වෙනවා. පාක බුරු කියනවා විශ්වාස නෑ කියලා ජමී සම්බන්ධය අතර කරනවා. මේ විස්තරය ජමී ඩිලන්ට කියනවා. පාක කියන්නේ මහ ගොන් බූරුවෙක් කියලා ඩිලන්ට කියනවා. වා කොච්චරහොද කෙල්ලෙක්ද ඒ අකාමා ර්රුවෙක් ඔය ගැ කිමමාගේයක් නෑනවට ජෙමී ිලන් චිත්‍රයක්ත් ඇග දෙෙනවා ඒවාගේෙ ඩිලන් ගදරයන්න බඩු ලැස්ති කරනවා. ජමී ගදරයනවා. මත්තක්ක දගත්තු ගමනේ ඒත් අම්ම ගහිල්ලා යා ගෙදරින් ඇත් ජෙමිට සොරි කියලා ලියල ති කියල ිහිල්ලා දිිලන් එයාගේ ගෙදරයන්න එන්න කියලා ජමිට කතාකර වාට අපේ පවුලයායගේ හිත වෙනස් කරන්න පුළුවන්. මම තනිකඩව ඉන්නක ගැන යාල දුක්වෙනවා. අපි එකට ඉන්නවා කියලා පෙන්නමු දෙන්නම ගුවන් යානි දිලන්ගේ ගේ තියෙන්නේ ලස්සන මූදවෙරලාක්ලා ඒගේ දිලන්ගේ සීයගේ ගෙදර ඩිලල්ල දැන්ගඉන්න එතන. දිලන්ගේ අක් අක්හකි පුතාවගේම ිල්න්ගේ තාත්තා එඒය එතමයි ගෙදරඉන්නේ අකගේ පුතා මැජික් දන්නවා මැජික් එකක් කරන්න කියලා තවටකෙන් මල කෙළියයි තාත්තාට ජෙමීව හදුු නො දෙෙනවා තාත්ත හරිම සතුට. දිලන් අක්කාව පුතාව දැක්කේ බොහොම කාලිකින්නව දිලන්ගේ අක්කම ිමිෆොටෝ ඇල්බම් බලන. එතනද දිලන්ගේ අතීතේ කැන කතාාව වෙන ඒවාගේම දිලියන්ගේ පවුලේ විස්තරයත් ගැන ජමී දැනගන්නවා තාත්තා ඇලසයිම කියන රෝගයකෙන් පීඩාාවවිෙන. එහෙම කියන්නක් ජෙමීගේ ෙටරූම එක දිලන ෙරයට හරින් එනවා මෙල්ල කරකවප්පු නිසා ජමීගේ ශරීරය මසාත් කරන්න හිතාගෙන තමයි. දිිලන් එන්නේ ගුවන්යානේ පෑ හයක් එකදිකට ආවනිසා තමයි ජමීක බෙල්ල ඇමිත්ට වෙලාට. කාමරය ඇතුළට ආපු. ඩිලන්ට සෙක්ස් කරන්න ඕනකම. ඒ පිළිබඳව දිලන් ජමීට කිව්වම ඇ බැහයි කියන. හැකීම් නැතුව එකතුවෙන්න බැහැ කියලා ඇයි කියනවා හැඟීම් නැතුව එකතුවීම තුළින් වමීමද ගොඩාක් පහසුවෙනවා නමුත් මිත්‍රත්වයටක් ස්ථානකට පැමිණ කතාකිරීමට හැකි බව. ජිමි ඩිලාන්ති යෝජනා කර දෙදනා නැවත වයින්ටිකක් බිලා හොඳ විනෝද වෙනවා සින්දු ආනවා හොඳ විින්දනයල් ලබා ගන්න අවසානයේදී සෙක්ස් කරන්න බැහැකවව දෙන්න. කලින් ශරීරවල උෂ්නත්වය පලික්ෂා කරන්න ඒ ගැඹරටම කිමි දෙන්න. එකනකාගේ අවබෝධය හැසිරීමකට රැගෙනන අවස්ථාවක් ලෙස දෙන්න ොලින් සිප ගන්න. ඉළන්ගේ අක්කදකිනව ඕ ජිමිගේ රූම්මිකේ දන් ආපවයනවා මාරවැඩේ තමයි. හොරෙන් කරන්න කියේ වැට ටිකක් අපසද. ඕන් එකට උදෑසන ආහාරයගන්න සැමි ඒන්නේ අක්කගේ පුතා ජමීත තවත් මැජික් එකක් කරලපෙන්න්න. ඩිලන් සැමී දෙන්නම ට ස්කටි පදියන්න. සැමිත් මාමට කියනවා. ජෙමි ලසනැකි. උස්කොල පටන්ගත් තම සැමීව ඩිලන්ට මුණගෑනෙ නෑ කියලා ිලන් දුක් කියෙනවා. සැමි කියනවා අම්මවයි සියවයි මට සෑහන කාලෙක මුණගෑන්නවෙන්නේ නෑ ඉස්කොලිගියයාම. ඕන් ්‍රාත්‍රී ආහාරය ගන්නකොට ඩිලන් කියෙනවා ෙමි මුුණගැන විදි පුතා තවත් ැිකක්රනවා. ිලගේ පියාවිසින් දිිලන්ට යජාවක් කරනවා ජෙමීව විවාහල් ගිවස ගන්න තෑග දෙන්න. දිලන්ගේ අම්මා නැතිවුනත් ඒැන්නේ අම්ම ගෙර නැතිවුනත් තාත්තා යෝජන කරවා ඩිලට ජමීව බඳින්නගේේ තාත් ජමීට කැමති ිලන්ගේ අම්ම මතක්කුණාම තාත්තා ඇගැන ආනම් ඩිල් කියනවා ඔයා තාත්තේ මීට වසර ගණාවගටකලින් අම්ම දික්ක සද කරන්නේ තාත්තටේවා මතකනෑ රෝගිතත්්‍රයනිස් ඔහු නොසන්සුන් වී හදිසිීමම බිමෑදවැටෙන හට්ියකුඩක් බයනවා. ඒ තාතට කිසිම කරදරයක්නෑ පසුවදා දිලන්ගේ නගරේ උත්සම තැනට දෙදනා ලළඟවෙන් ඩිලාන්ටික් උත්සතැන්වලට බයයි ඒවගේ හෙලිකොප්ටර වලටත් බයි ොිවුඩ් කියල ගලාලතියන අකුුණුම ඕවන් වැඩිබේලාවක් ඉන්නවා. ඒ ප්‍රදේශය තානම් කලා පැක්කරලා තියෙන්නේ අනවසරයෙන් කිසිම කෙනකුට ඒ ප්‍රදේශවලට යන්න ඉඩ කඩක් නෑ දිිලන්ගේ අමගැෙනවුන් කතා කරනවා. ඩිලන් අම්මට වැෙනෙන් තාතරතමයි ආදරේ. මේ වෙලාවේ හදිසිය තනටවා පොලිස් හෙලිකොට්ටයන් ිලන් කලබල වෙනවා ිලන්ට කකරවලින් බහින්න කිවවාට ඩිලන්ට බෑගන්න විතික් නෑ ඕහ හොඳටම බයිවෙලා අන්තිමට ඩිලන්වා ආරක්ෂිතව එතනින් අරගෙනයනවා ිලන්ව පොලිසිය ඉතාහොදින් බේරගත්ත ආකාරය ඔවන්ගේ සහෝදරිය නිවස්වලින් බලා දෙදෙනම කුඩා කලමින් සුන්දර ලෙ රන්ඩුව පටලි සිනවාBM. දිිල සින් වසා දම්මනවා ඕ කියනවා අක්කට වාට ඕනන්නම් ඔය ෙන් මේ බලාගන්න. ඒ දක්න්නේ ිලන්් ජෙමීගේ කාමරය හිටපු හැටි එයා ඔයාගේ ගල් පෙන්න්නේද කියලා ඇහුුවම ඕක කියනවා නෑනෑ නෑ නෑනෑ අපි යාලූ විතරයි අක්ක එක පිගන්නන්නේ අක් ඩිලන් සමග ජිමගේ සබඳතා පිමත ප්‍රශ්න කරමින් දිිලන් පිටිපසය නවා ඇමගේ විද්්‍යාවක් සඳ ජෙනී සාලයේ පිත්්තිියත් තුළ නිදාගෙන සිරෙන මේ අතර කතාබා කර කර සාලයේ සිට දිිලන් හා අක්ක එනවා. දිලන් පෙවතියක් ලෙස ජමීව පිළිගැනීමට කිසිතු ආකාරයක සූදානමක් නෑ ඒද එම කතාවට පිළිතුර දීමේද ඩිලන් වින් විා. කතා තම සහෝදරිටඉදිරිපත් කරනවා ජෙමී මට ගැල්ලපෙන් නෑයකේ එයාට කොල්ල ොඩක්ඉන්න එයා මේ අත් එෙන් අත්තට පයින කිරිල්ලිය මම යාව බදන්නේ මේ සියල්ලම ජමි පක්ස ඇතුලින්දගෙන ආගන ඇයට ගොඩක්සේ කටියේ දිනිනෙකට ජමියනකම් හිටියත් ජම තමගේ බෑකකාරගෙන නැවත යාමට අදහස් කරනවා කියනවා ඇකගේ හිත හොඳ මිරිදිලා ත්ව කියනවාඒ පොට්ිකට යෝ බස්සන්න කිය ඒාගේ ඇ හැමෝට මස්තුති කරනවා මටම ඉන්න දුන්න කෑමබීම ලබා දුන්න ගොඩා පාලට ස්තු. ඇයක ඇය වලාසෙන බක්කරපු ටැක්සියෙන් ඇය ඔවන් කෙන සමුගෙන ඕගෙන් ලැබුණු කෝල් එකත් ඇයයි කට කරන ඔෆිසිගේෙදි ටොමියයිවිත් කියෙනවා දිිලට්වාට ඩිගනෙත් මටනම් ොහරි කන්න යන්න ඕන කිය දිලන් කියෙනවා පොඩි වැඩක් තිෙනවා. ඒක වර වෙලා කන්නම් කියලා. ටොමි කියවා. බෝ බෝධයි. ෝෝ මේ වගේ නොකාණුබී මහන්සියෙන් වැඩකර නිසා තමයි අපේ ඇමරිකාව ලෝකයේ නොම්ම එකටින් එහෙම කියලා ඕූයනවා. ජෙමි අම්ම සමඟ ක්‍රඩාව තවත් කෝල් එකක් දිලන්ගේ. ඇයකත් කරවා ම කියනවා ඇයි එහම කර දිලන් හොඳ කෙනෙක් එඒට ඔයාාව හොඳද ගැලපෙනවා ඇයන්ර්ජාලයේ පුද්ගලෙකු සමඟ කතාාකේදී සිරනවා සේරි සුලට මාකතින් බලට සම්බන්ධ පුද්ගලෙක්ව හුට අවශ්‍යයි ඕ හනවා ඩිලන් ගැන ඕ කියනවා බැරිද දිිලවා ඒගලන්ට මුණකස් ඇය කියනවා බැහැ ඔහ තවම බැඳී සිරෙනවා මේ කම්පිණිය එකේ වැඩකරන්න අවුරුද්ද. ඩිලන් දුරකතනින් ස්ක්‍රීන් එක ඔෆ් කරට පස්සේ එදා නිදහස්ත නක් කියල පෙන්න්නපු විල්ලිින් එක සෙවනැල්ල දුරකතනයට පේනවා ඩිලන් එතන්ට යනවා. තන වාඩි වෙලා ඉන්නවා. දිිලන් එතනට ගියාට පස්සේ ජැමී කියනව අවිස්තරේ ඒ කියන්න එදා අක්කත්ක කතාකරපු දේවල් ජෙමීට ඇයිල. දිිලන් කියනවා කියන්න දයක් නැතිකම්ට තමයි ඒම කිව්ව කියලා ඒ ජමී ප්‍රෙන්ශිප් කියන්නන්නේ ඒකද ආනවා යාලු අනිත් අයෝ පාත් කරල කතා කරන්න නෑ. යාලු දුකේති සැපේතිී වෙනසක් නැතිව ඉන්නවා. ඔයා යහළු කම පාවල දුන්නා ලැජ්ජය මතවා ගැන ජිමීක හිත හොඳටම බිදිිලා. ල හො දුවෙක් ෙමේෙක් මීයන්න යනවා ඒවගේම කියනවා මිච්චරකාලයක් ආශ්‍රකරුපකට තැංකූ කියලා. මුලින්ම ජෙමී නරබන් ආසම චිත්‍රපටය හා ඩිලන් විවේචන රැක් සිදුකරුණුල් ැබපු චිත්‍රපටිය ඩිලන් විසින් බිය එකක රසය සමඟ නරබනවා. ඩිලන් විසින් ඔෆිස් එකට කියලා තියෙනවා ජැමියව මීටෙන්න්න ඕන කිය. ඇය අනවා ඩිලන්නු මීටවෙන් ෆොටෝෂූට් එකත් තියෙනවා. මැගසින් එකකට දාන්න. එතනට ජෙමියනවා මාරවැඩේ වෙලා තියන්නේ. වෙන ආතනයකට රැකියාවකට කතා කරලා. එහම එයා ගියොත් ජිමීගේ රැකියාවගෙන ප්‍රශ්නයක් ඇයි කියලා ඇහුවම කියන්නේ යාලුකම නෑ ඔක්කු විවරණේ ඔයා කිවන්නේ අප යාලුක විවරයි කියලා ඩිලන්් සරදම් කරනවා ජමීට කලින් ජෙමී ඔහුට කිපු වචනවලින්ම ඇය යනවා ඕඩින් එක ගන්නකොට දකිනවා ජමී විසින් දිරතීපු ලියවමක්. ඩිලන්ගේ ක්‍රිය එයාපෝට් එකට එයනවා කියලා සහෝදරේ දුරකත නැමතුමක් දෙදෙනවා. ජෙමී එයාගේ අම්මත්ක කතා කර ජිදැන්ඉන්න හොඳම මිර යාගේ අම්ම. අම්මගෙන් එයා තාර්ථ ගෙනහනවා. තාර්ථ බූම හොඳකිනෙක් කියල අම්ම කියනවා. දිලන්ගේ තාර්ත රෝධපුටුව කෙනවා, තාර්ථ රෝගිතත්ව එක ඉන්නේ. තාර්ථට අමතකයෙනවා හැමතිස්සෙම අතීතයේ කරපු කියපු දේවල් අමතකය වෙනවවාගේ එක පාරට මතකුත්වෙනවා. ඒයාපෝට්ටිකේ බඩගිනි හැතිල කන්නව තාතවාඩි වෙනවා. තාර්ත සුපරතු පරිදි කලිසම ගලවලා යට ඇඳුම පිටින් කන්නවාඩිය වෙනවා. ත්ත හිතන්නේ ඒක ගෙතර කියලා. ඩිලන්ටත් ඒ විදියට එන්න කියලා ආරාධන කරනවා. අවන් හලේ සමහරයාය ඒ දෙෙස බලාගෙනඉන්නවා. අවන් හලෙන් එයාලක ඒ විදියට කෑමගන්න එකට බාධ කරන්නේ නම් නැහැ. ඩද කියලා ගෑනු කෙනෙක්ෙක් සබඳතාවක්. එයාලක තාත්‍ර දිබිල තියෙනවා. තාත්ත සබදතාවේ නතර කරලා ඒත් එයාට ආදරය කරලා. ඩිලන්ගේ අම්ම දාලයන් හේතුවක් විදිර තාර්ත්ථක කියනවා. ඒ වගේ අයි නැතිකරගන්න එපා කියලා තාත්තා ඩිලන්ට කියනවා. ිලන් ජමීිගේ සිදධිය තාර්ට කියනවා. තාත්තා අවවාදයක් දෙනවා. කූමරී ඔයා එයාාව යාළු කරගන්න. ජීවිතය බොහොම කටි නිසා වැදකත් දේවල් පහුවට කරන්න තියාගන්න එපා. අද කරන්න ඕන දේවල් අදම කරන්න හෙටට කල්දාන්න එපා ඔයා ඉක්මට එයාව හොයා ගන්න. තාතා යිත්වතාවක් ඔහුට කියනවා. ඔවුන්ඒයාපෝට්ටිකෙන් එල්ලියට එනකොටම ජිමියගේ කලින් පෙෙන්වතාහම වෙනවා. ඕහු එදා වගේම පොඩි පාට්ිකදානවා. ිල එක ගණන්ගන්නේ. ඌහු තාතාත් සමග ටැක්සිියක මාර්ග තදබද අතර එනවා. ටොමි ඕගේ බෝට්ටකෙන් තාත්තාව ඩිලන්ව වටයක් එක්ගෙන යනවා. කොහොමත් ටොමි හරි හිතවත්නෙ දිිලන්ට ඩිලන්ගේ තාත් හිටම නාදකේ ඕුට සමාරදේවල් මතකෙට එනවා. ඔහු තාත්තාව ඕගේ නවාතන නවත්වා යනවා. මෙ අතර ජෙමියනවා ඒවගේ අම්මගෙන් කොල්ලය කුත් වෙනවා. කලින් එතන මුලින්ම දෙදෙන හමුණාවගේ සසිින්දු කියලා ෂණක නර්තනයක් හදලා ඉදිරිපත් කරනවා. එතනට ඩිරනොත් වෙනවා. එයා තමයි ඒ සංවිධානය කරති. මීට කලින් ආරම්භේදී මේ වගේ නර්තනයක් සංවිධානය කරලා තිබුණේ ජෙමි මේ දෙන්න මුණ ගැහනම දෙන්නගේ හමුුවීම දෙන්නට දෙන්න නොමැතිව අමාරු බව දෙදෙනම තේරුප් ගන්නවා. ගේ ඒදෙන්න්න තෞදදුරටත් හොඳ මිතුරන් විදිීට ඉදිරිට ජීවත් වෙනවා කියලා පොරොද වෙනවා. ඔවුන් දෙදනා ප්‍රසිද්ධියම දෙනෝ දාහක් ඉදිරිපිට සෙපගන්නව ආදරයෙන්. ඔවුන්ගේ ආදරය යළිත් ප්‍රාණවත්වෙනවා නර්තනය කරපු විශාල පිරිසට නිලන් කියනවා දැන් නැති ඕයාල යන්න කියලා. ජීවිතය කියන්නේ හරම පුදුම දේගත. අපි සිතන පතන දේවල් ඒ ආකාරයට සිද්ධවෙන්නේෙ නැහැ. නොසිතන දේවල් අනන්තවත් සිද්ධ වෙනවා. අප සමඟ මේ කතාව සමඟ මෙතෙක්වේලා බැඳී සිටිය අපගේ ආදරණීය මිතුරු මිතරියනේ සමුගන්න අපිට අවසර. යළිත් හමුියමු මෙවැනි ආදර අන්දරයකින්. ඔබසිරු දෙනාටම මලිසනිික්ස් YouTubeුබ නාලිකාවෙනුවෙන් සත්හුට හා ජයපතමින් ආයුභෝවයවා කියමින් අපි නිහන වෙනවා. මම ආසිරී ප්‍රියංග. තෝරුන්නේ තරුණ නාධිකාව මලස.